මෙම පිටසම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංචපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ආර්ථික අර්බුදයේ ඇතිවීමට අදාළ කාල සීමාවේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ඇති දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවට් කබ්‍රාල් සහ මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් වෙත ඉදිරිපත් කළ ලේඛන මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කළ නොමැති බව පෙන්වා දුන්නා. එම ලේඛන නඩු විභාග සඳහා ඉතා වැදගත් වන බවත් ජනාධිපති නීතිඥ ජයසුන්දර සඳහන් කළා. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළේ අධිකරණය විසින් නියෝග කළ ලේඛන සියල්ල දැනටමත් ඉදිරිපත් කර ඇති බවයි. තවදුරටත් අවශ්‍ය කරන ලේඛන කුමක්දැයි දැනුම් දෙන්නේ නම් ඒවා ඉදිරිපත් කිරීමට හැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. මෙහිදී අදාළ පෙත්සම් වලින් වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවින් මාරපන සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවට් කබ්‍රාල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශබින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයට දන්වා සිටියේ එවැනි ලේඛන කැඳවීමක් සිදු කරන්නේ නම් ඒවා පරිශීලනය කිරීමට තම සේවාදායකින්ටද අවස්ථාවක් ලබා දීම අවශ්‍ය බවයි. මෙහිදී පංචපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළේ අවශ්‍ය කරන ලේඛන කුමක්දැයි මහ බැංකු අධිපතිවරයා දැනුවත් කර ඒවා අධිකරණය වෙත කැඳවීමට කටයුතු කරන ලෙසයි. ඉන් අනතුරු නඩු විභාගයේ ජූලි මාස 5 වනදා ආරම්භ කරන බවත් අධිකරණය නියෝග කළා. ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජුලියන් බෝලින් ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා. එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අලි ශබ්‍රි, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවට් කබ්‍රාල්, මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්, වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.